समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कारुणिक श्रद्धा कामे पिंगतुनि मे संध्यायामयि अपे पिंगत पिरिस सूदानम वेन्ने तथागत लौतुरा बुदुरजानन वहन्से देशना करपु उतुम श्री सद्धर्मय श्रवणे करंट अगोस्तु दह नम वेनिदा एनम अद दवसे तम देवन जन्मदिने समरन ऑस्ट्रेलियावे मेलबर्न नुअर जीवत्तेन आदरणीय पुंचि पुतनुवान येविन पेरेरा पुतनुवांट निदुक निरोगी वासनावंत उपांतिन्याक अनागत्याक प्रार्थना करमिं तमाई अद मे सधर्म देशनाव सित कराने से सेम ए कुंच पुतनुवान ग्यादरनीय प्यानन इरेश पेरेरा तरुण महात्मान उमयांगा मानव सिंह ए माउतुमी आदरणीय दिमौप्यंट सहोदर सहोदरी दिनाटमा आशीर्वाद प्रार्थना करमी मे पिंकम नेट सिद्धकुंचे जन्मदिन कलहकमाय मे वगे दानमय पुण्य कर्म सिद्ध करवाट आशीर्वाद आमिष दान अकुना धर्म दान अकुना पुंची दर्वेकुगे जीवित लुकु आशीर्वाद मुकद पोडी दर्वेक अपी जन्मदिन अक्वेन सुदान करण विशाल उत्सव अक्पिली बंदव दनुमाक्ने दिमौपियो एकटयुतु करण अतरेम तमंगे आदरणीय दुआदरुवांगे जन्मदिन वलदी मे वगे विशेष पिंकम संविधाने किरीम सिद्ध करणवा अद दावसे जीविते तवम बहुम तरुण विये जीवात्तेन इरेश महात्म्य उमेयंगा महात्म्य तो आदर्शक तमंगे आदरणीय पुतनुवांगे जन्मदिने वेनुवेन ने वगे आशीर्वादात्मक उतुम पिंखमा संविधाने किरीम अपट मतकाय में दारुआगे फलमु जन्मदिने वेनुवेनुत मगे मतक विदियत ने वगेम सद्धर्म देशना वक्सित कल्ला आर्य निकेतन भिक्षु पुहुनु मध्यस्थाने वेड सिटिन पूजनीय पुहुनु वेन पोडिहामुदुरुवन् महंसलट ए दानमान आदि प्रत्यपहसुकान् संपादने करला ने पुंचि दरुवट आशीर्वाद करन्नट यदुना तिं अद दवसे ए विद्यटम ए उतुम् पिंकम बोहोम श्रद्धावेन संविधाने उने ඉතින් අද මේ දේශනාවේදී ඒ පොඩි දරුවට වගේම ඔබටත් ආශිර්වාදයක් වෙන ඒ ජීවත්වෙන අම්මා තාත්තටත් ආශිර්වාදයක් වෙන බුද්ධ පුතුන් ශ්‍රාවකයින් වන ඔබ හැමටත් සිතක් යහපතක් වෙන දැනුමක් අවබෝධයක් තථාගත ධර්මයට අනුව ලබා දෙන්නයි ළඟා කරන්නයි අපි සූදානම් වෙන්නේ අද අපි සාකච්ඡා කරන්නේ සැපය පිළිබඳව
බුදුහාමුදුරුවන්ගෙ විශේෂිත වූ දේශනා රාශිය අංගුත්තර දුක්ඛ නිපාතය නැත්තම් ධර්ම කරුණු දෙක බැගින් වදාළ සූත්‍ර අතර අපට රාශියක් දකින්ට ලැබෙන සැපය පිළිබඳවම උන්වහන්සේගේ බෙදා දැක්වීම විවරණය මම කල්පනා කළා දැන් ඒ ඉරේෂ් මහත්මයා එම මහත්මිය වගේම ඔබත් ඔබේ දරුවන්ට සැපවත් ජීවිතයක් සැපයෙන් පිරුණු අනාගතයක් ගොඩනගන්න හිතනවා ඉතින් බෞද්ධයින් වන ඔබ බුදුදහමට අනුව සැපවත් බව පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් ලබාගෙන තිබුණාම ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ ජීවිතය තුල වගේම ඔබේ දරුවන්ගේ ජීවිතය තුල බුදුහාමුදුරුවෝ වදාළ විදියට බුදුහාමුදුරුවෝ අපිට කියලා දීපු විදියට සැපය සතුට උදා කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව කරුණු කාරණා සලකලා බලන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව සැපය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ඒ අතර ගිහි සුඛ සහ පබ්බජිත සුඛ කියන ගිහි සැපය සහ පැවිදි සැපය කියලා සැපය භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන්ම කොටස් දෙකකට බෙදෙනවා එතකොට දැන් බලන්න බොහෝ දෙනෙක් එතන එකක් තමයි බුදුදහමේ සැපෙන් ඉඳීම කොහොම හොඳ සුවපත් පහසුකම් සහිත හොඳ ජීවිතයක් ඒ වගේ දේවල් අගය කරන්නේ හෝ ඒවා මතු කරලා පෙන්වන්නේ හෝ ඒවා මේ දේශනා ඇතුලේ සාකච්ඡා කරන්නේ නැත කියන අදහසක් සමහර අබෞද්ධයෝ අතර විතරක් නෙමෙයි බෞද්ධ මිනිස්සු අතරත් තියෙනවා අයියෝ ඉතින් සැපෙන් ඉන්න බුදුදහමත් එක්ක අමාරුනේ කියලා නෑ බුදුදහම කවදාවත් සැපය ප්‍රතික්ෂේප කරපු පිළිකුල් කරපු ධර්මයක් නෙමෙයි බුදුදහම සදාකාලික සැපයක් ළඟා කර ගැනීම සඳහා සදාකාලික දුකින් නිදහස් වෙන්න මිනිස්සු ඇත්තටම ඉන්නේ වැඩිපුර දුකින් අන්නේ දුක අඳුනගෙන ඒ දුකින් නිදහස් වීමට ඒ දුකින් නිදහස් වෙන්න මාර්ගයක් තමයි බුදුදහමේ පෙන්වලා දීලා තියෙන්නේ. නිසා බුදුදහම මේ සැපෙන් ඉන්න එක මිනිස්සු හොඳට කාලැඳලා ඉන්න එකට විරුද්ධව කතා කරන එහෙම දහමක් නෙමෙයි. එහෙම ඇඳුම් එක්ක රණ්ඩු වෙච්ච කෑම එක්ක රණ්ඩු වෙච්ච ආගම් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ තිබුණා අදත් ඒවා තියෙනවානේ. හැබැයි බුදුදහමේ මාර්ගමක් නෙමෙයි. අවාසනාවකට බෞද්ධ ඇත්තොත් ඒ වගේ අර බුදුදහමේ උගන්නපු නැති දේවල් බුදුදහම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කරපින්නාගෙන ඉස්සරහට අරගෙන ගියපු අය ඉන්නවා. ඒ හින්දා බොහෝ අය සැපෙන් ඉන්න එක ලස්සනට ඇඳලා ඉන්න එක ලස්සනට මූණකට ප්‍රියමනාපව තියන් ඉන්න එක හරිම නරක බොහොම නොකල යුතු බුදුදහම අනුගමනය කරන කෙනෙක් නම් එහෙම වෙන්න පුළුවන්ද ආදී අදහස් දරන අය තමයි අපිට බොහෝ වෙලාවට හමු ඉතින් ඇත්තටම බුදුදහම එහෙම සැපෙන් ඉන්නවට විරුද්ධ නැහැ බුදුදහම කියන්නේ සැප විඳින්න හැබැයි සැප විඳීම වෙනුවෙන් අපරාධකාරයෙක් වෙන්න එපා සැපසේ සුවසේ ජීවත් වෙන්න ඒවා වෙනුවෙන් මිනිස්සුන්ව සූරා කන මිනිස්සුන්ව වංචාවට ලක් කරන මිනිස්සුන්ව ගසා කන කපටිකම් කරන හොරෙකු මංකොල්ලකාරයෙකු තක්කඩියෙකු බවට පත් වෙන්න එපා කියන එකනේ බුදුදහමේ අදහස එහෙම නැතු බුදුදහම කොතනකවත් කියනවද ඔබට ලස්සනට ඇඳලා ලස්සනට ප්‍රියමනාප ලස්සන ගේ දොර හදාගෙන හොඳ ඉඩකඩම් ඇතුව යාන වාහන ඇතුව එහෙම ඉන්න එපා කියලා කොහෙද තියෙන්නේ
එහෙම එකක් ඔබට ගිහියන් වන ඔබට දේශනා කළ නැහැ ගිහි සුඛය ගිහි සුඛය බුදුහාමුදුරුවෝ මෙහිදී පළමුවෙන් අවධාරණය කරනවා සපාතර ප්‍රධානයි ගිහි සුඛය අහපිනවන කනපිනවන නහයපිනවන දිවපිනවන කය පිනවන පංචකාමය භුක්ති විඳින ගිහි සුඛය एक गिहिगेदर का अत्यंदीन सेपया एक में परमार्थ वसें एही बैंदु नम हलु नम तियन दुख एक कवरु तेरुंगा ते तु एक एक यतार्थ है हबै बुदुहामुदुरो देशना करनो गिहियां लेस पंचकामय भुक्ति विंदिमिन विंदिन गिहि सपतक तेनो ඒකෙදි බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම බුදුහාමුදුරුවන්ගේ මඟ පෙන්වීම තමයි ඒකෙදි ඔබේ මේ ලෝක ජීවිතේ තනතුරට වැටෙන පරලෝක ජීවිතේ තනතුරට වැටෙන දේවල් කරන්න එපා කියන එක. එහෙම නැතුව මේ වැරදි ක්‍රමවේද යකින් තොරව කාලබී ලැඳලා Taman කැමති දෙයක් බලලා කැමති දෙයක් අහලා රසවින්දලා සන්තෝෂෙන් ජීවත් වීමට ඇයි බුදුදහම විරුද්ධ? එහෙම ඉතින් සැපයට මිනිස්සු උනන්දු කරන දුකින් නිදහස් වෙන්නම මඟ පෙන්වන බුදුදහම මිනිස්සු වැරදි නොකර සුවපත් ජීවිතයක් සැපවත් ජීවිතයක් ගත කරනවා නම් ඒකට ඇයි එරෙහිව කතා කරන්නේ? බුදුදහම එරෙහිව කතා කරන්නේ සැපයේ තියෙන පංචකාමයේ තියෙන ඇත්ත කියලා දෙනවා. ඇත්ත තමයි ඇහැ පිනවන රූප තියෙනවා. රූප නිසා ඇහැ තුලින් ගන්න ඒ අරමුණු නිසා සුඛයක් සැපයක් විඳිනවා. හැබැයි ප්‍රශ්නේ වෙනස් වෙනකොට දුකයි. ඒ රූප වෙනස් වෙනකොට දුකයි නේ. होय रूप बलन्न बेर विदियट तमंगे ऐह वेनस वेनकोट दुखाय एनिसा ओब मे अवबोध करगत युतुय पंचकामय तुल पंचकामय विंदिन गिहियाट सपतक् हबै ए सपत परमार्थ वशयेन गत्तम एहि तियेनो इतिन मट ओन विदियट हेमदाम तियागन्न बै मं आस देवल මං කැමති තැනම මට ඉන්න බෑ මට අකමැති තැන් වලින් මට ඕන තරම් ඉක්මනට අයින් වෙන්න බෑ මට ඕන දේවල් හැම එකක්ම මට ළඟා කරගන්න බෑ මට ඕන නැති ඒවා හැම එකක්ම අයින් කරන්න ප්‍රතික්ෂේප කරන්න බෑ එතකොට ඒවා ඇතුලේ දුකක් වේදනාවක් තියෙන්න පුළුවන් පීඩාවක් තියෙන්න පුළුවන් හැබැයි ඔය කියන රූපය තුල කවුරුවක්වත් සැපයක් විඳලා නැත්තම් මිනිස්සු කොහොමද මෙච්චර රූප නිසා මේ සසර ජීවත් වෙන්නේ? ශබ්ද නිසා, රස නිසා, ස්මෙල් නේ, ගන්ධයන් නිසා, ස්පර්ශය පහස නිසා මේ සසරේ මෙච්චර දිගු කාලයක් යන්නේ ඇයි? ඒක මොකක්වත් නැත්තම් මිනිස්සුන්ට ගන්න දෙයක්. සැපය ගෙනල්ලා දෙන, ආශ්‍රාදයක් ගෙනල්ලා දෙන මොකුත් නැත්තම් මාර්ථමේ වශයෙන් ආදීනම තියෙනවා ඒ නිසා නිස්සරණය යෝජනා කරනවා බුදුදහම ඒ සැපය තියෙන එක සැපය තියෙනවා කියලා බුදුදහම පිළිගන්නවා ගිහි සුඛ කියලා දේශනා කරන්නේ ධර්මානුකූලව නිත්‍යානුකූලව සදාචාර සම්පන්නව අතපය වෙහෙසවල මුලේ වෙහෙසවල බුද්ධිය වෙහෙසවල බුද්ධිය යොදවල ධන ධාන්‍ය හම්බ කරගෙන ජීවත් වෙන එතකොට ඒක සැපයක් එහෙම හම්බ කරපු දේවල් තියෙනවා නම් ඒකට කියනවා අත්‍යසුඛ කියලා නේ මට තියෙනවා කියලා සැපවත් වෙනවා සතුටින් ඉන්නවා සැපසේ ඉන්නවා අත්‍යසුඛයි ඊළඟට මම දැහැමිව මම නිත්‍යානුකූලව මම සදාචාර සම්පන්නව මම යුක්තිගරුකව මං කාටවත් අපරාධ නොකර වැරදි වැඩ නොකර හොරකම් නොකර වංචා නොකර මං කොල්ල කන්නේ නැතුව හම්බ කරගත්තු දේවල් මම මගේ දුව දරුවෝ
භුක්ති විඳිනවා කියලා සැපසේ ඉන්නවා. එහෙම තමන් හරියට හම්බ කරපු දෙයක් gedara tiyan පරිහරණය කරනකොට කාටවත් වදයක් නොවී පරිහරණය කරනකොට ඒක හිතට සැපයක්. ඒක හිතට සැනසීමක්. ඒකෙන් තිබුණටම සැපයක් නැහැ නේ. ඒක සන්තෝෂෙන් භුක්ති විඳින්න පුළුවන් වෙන්න. ඊළඟට අනනසුකනේ තමන් ණය නැති වෙනකොට ණය නැති වෙනකොට කාටවත් නැහැ. බැංකුවලට වේවා පුද්ගලයින්ට වේවා ණය නැති වෙනකොට මොන තරම් ඒක හිතට සැපයක්ද? මොකද ණය තියෙන මිනිස්ස හැමතිස්සෙම ඉන්නේ ගින්දරෙන්නේ, හැමතිස්සෙම ඉන්නේ බයෙන්, හැමතිස්සෙම ඉන්නේ අසහනෙන්. මොකද ණය තියෙනකොට දන්නවා ණයට පොලි එකතු වෙනවා. ඊළඟට ණයකාරයා පස්සෙන් පන්නනවා. ඒවා දන්න කෙනාට ඒක මහ විඳවිල්ල, මහ අසහනයක්, පීඩාවක් නේ. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕන දේ තමයි ඔබගේ ජීවිතේ ගෘහස්තයින් ලෙස සැපයක් තියෙනවා. හැබැයි පබ්බජිත සුඛය කියන්නේ මොකක්ද? දෙවෙනි කොටස ඒකනේ. පැවිද්දෙකුගේ සැප පැවිද්දෙකුගේ සැපය වන්නේ ඇත්තටම කිව්වොත් යතහලාභ සන්තුති. භෞතික ජීවිතේ තමන්ට ලැබෙන පිණ්ඩපාතයෙන් ආහාර පාන වලින් තමන් සතුටු වෙනවා. බුදුහාමුදුරු දේශනා කරන එක වෙලාවක උන්වහන්සේකින් රජ මැදුරක ඔහොම ප්‍රණීතව හදපු භෝජන වළඳපු උත්තමෙක් නේ. උන්වහන්සේ පාත්‍රෙ තරම් පිණ්ඩපාතේ යනකොට මේ මිනිස්සු විවිධ ආහාර වර්ග ඒ පාත්‍රයට දැම්මම ඒක හරියට පළවෙනි දවසේ, ඒ කියන්නේ මේ බෝධිසත්වය විදියට යද්දිනේ, ඒ කියන්නේ පාරමී පුහුණු කාලේ අර සය අවුරුද්දක කාලය තුල හලමුෙම්ම මේ ආහාර දැක්කම හිතුනේ බලුවමණයක් වගේ. ඒ කියන්නේ මිනිස්සු හොදි බත් ව්‍යංජන ඒවා කොම එකට දාලා දුන්නම රජ මැදුරක කාපු කෙනෙකුට, කැමගත්තු කෙනෙකුට ආහාර ගැනීම සම්බන්ධව සංස්කෘතියක් සහිත තැනක ඉඳලා ආපු කෙනෙකුට අර වගේ ඔක්කොම ටික එකට දැම්මම ඒක මහා පිළිකුල් ජනක හැඟීමක් උපදින එකක්. හැබැයි උන්වහන්සේ තේරුම් ගත්තා මම ඒකෙන් සතුටු වෙන එක, මට ලැබෙන දෙයින් මම සතුටු වෙන එක, ඒක මගේ බුදු බව සඳහා යන ගමනේ ප්‍රතිපදා, ඒක පුහුණු. ලැබෙන දේවල් එක්ක නොයැලෙන එක, ලැබෙන දේවල් එක්ක නොගැටෙන එක. බුදු වුණාට පස්සේ 45 වසක්ම උන්වහන්සේ පිණ්ඩපාතයට ලැබුණා, විශේෂ දානවලට ආරාධනාවකට ගිහිලා ලැබුණා. උන්වහන්සේ සියල්ල ලද දෙයින් බාරගත් ආහාර පාන. ඒක පැවිද්දෙකුට සැපයක් මිසක ගිහියෙකුට ඒක සැපයක් නෙමෙයි. හොඳම අවස්ථාව තමයි කිඹුලක් නුවරට පළමුවෙන්ම වැඩම කරපු වෙලාවේ බුදුහාමුදුරුවෝ රජ මැදුරු සිටු මැදුරු ඔය සියල්ලටම යන ගමන් දුගී දුප්පත් නගර සුද්ධ කරන, රෙදි අපුල්ලන මේ හැම මිනිස්යාගේම ගෙදරට පිළිවෙලින් යනවා. ඒකට කියන්නේ ගෙපිලිවෙලින් පිඳුත් සිඟා වටිනවා. මෙහෙම යනකොට රජුරුවන්ට ආරංචි වෙනවා තමන්ගේ පුතණුවන් කිඹුල්වත් නුවරට වැඩම කරලා මෙහෙම දුගියන්ගේ කුලයෙන් පහළ අයගේ ගෙවල් වලට ගිහිල්ලා ආහාර පාන ගන්නවා. පහම පණිවිඩයක් යවන වඩින්න මාලිගයට කියලා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා. ගියා මහණෝ, ඇයි මට ලැජ්ජ කරන්නේ ඔබ වහන්සේ? අපේ පරම්පරාවේ කවුද ඔහොම ගෙයින් ගැට පාත්‍රයකුත් අරගෙන ගිහිල්ලා දුගියන්ගේ අපේ කුලෙන් පහත් අයගේ ගෙවල් වලට කියලා කෑම ඉල්ලුවේ කවුද? කෑම දෙනකම් බලා හිටියේ කවුද? ඇයි අපිට ලැජ්ජ කරන්නේ?
බුදුහාඳුරු දේශනා කරනවා රජතුමනි ඒ ඔබගේ වංශය මේ මගේ වංශය බුද්ධ වංශය ඔබගේ වංශය රාජකීය ශාස්ත්‍රීය වංශය බුද්ධ වංශය අතීත බුදුවරුත් මෙහිමයි මමත් මෙහිමයි අනාගත බුදුවරුත් මෙහිමයි ඒක තමයි පැවිදි සැපය ලැබෙන ඕනම දෙයක් වළඳන එක ලැබෙන ඕන දෙයක් වළඳන එක මම මතක් වෙනවා මේ අපේ ලොකු හාන්දුරුව අපේ අපි පොඩි කාලේ අපිට මේ අවවාද දෙනකොට කියන උපමාවක් ඒක ටිකක් රළු උපමාවක් ඒ වුණාට ඉතින් ලොකු හාමුදුරුවෝ එහෙම තමයි කිව්වේ ඒ කිව්වේ මොකද්ද මහානකමේ ඉන්නනම් උන්නාන්සේ ඌරු කටකුයි බූරු පිටකුයි තියෙන්න ඕනේ යථාලාභ සන්තුට්ටි අපිට තේරුම් ගන්න තරම් ඒ කාලේ අවබෝධයක් නැති වුණාට උන්නාන්සේ ඒ උපමාවෙන් කියලා දුන්නේ මොකද්ද තවිද්දෙකුට රහණී රහ බල බල ඉන්න බෑ ලැබෙන ඕනම දෙයක් වළඳින්න කැමති වෙන්න ඕන ඒ ඊළඟට ඕන බරක් දරා ගන්න පුළුවන් වෙන්න ඕන ඒ කියේ ඕන ප්‍රශ්නයකට මූණ දෙන්න පුළුවන් වෙන්න ඕන මොකද අපි ආරණ්‍ය වල පැවිදි වෙච්ච අතෝ නෙමෙයි අපි මානුනේ ගමේ මේ ගම්බල තියෙන පන්සල් වල මම මහනුනේ පිරිවෙන ගැත්තට වලස්ක එතකොට මේ ගම්වැසියන්ගෙන් එන ඕන බරක් ගම්වැසියන්ගේ ඕන පීඩාවක් දරා ගැනීමේ ශක්තිය තියෙන්න ඕන කියලා ඒකයි නැතුව මේක ඉන්න බෑ කියලා කිව්වනේ මේ සිවුරු ඉන්න නම් ඔය දෙක තියෙන්න ඕන ඌරු කටක් තියෙන්නත් ඕන බූරු පිටක් තියෙන්නත් ඕන කියලා ඒක බැලු බැලමන්ට ටිකක් ග්‍රාමීය ප්‍රකාශනයක් වගේ වුණාට ඒක තුල හොඳ අවබෝධයක් තියෙනවා. ඒක තමයි පැවිදි සැප. ඒක තමයි පැවිදි සුඛ. පබ්බජිත සුඛ කියන්නේ ඒක. ලැබෙන ඕන ආහාර පානයක් පිළිගන්න. ලැබෙන ඕනම ආවාසයක් හිත හදාගෙන වැඩ ඉන්න කැමති වෙනවා. මොකද අපේ ගමනත් එක්ක අපි ගිහියන් හිතන විදියට ආහාර ගැන හිතන්න බෑ. ගිහියන් හිතන විදියට අපිට මේ විදිය ඇඳක් නැත්තම් මට සැතපෙන්න බෑ. මේ විදියේ කාමරයක් නැත්තම් මට ඉන්න බෑ. ඒක පැවිද්දගේ සැපය හොයන මාර්ගය නෙමෙයි. පැවිද්දා සුවපත් වෙන ලැබෙන ඕනම සේනාසන දොර වහගන්න පුළුවන් නම් ආරක්ෂිත නම් වැස්සට අවුවට කරදරයක් නැත්තම් මැසි මදුරුවන්ගෙන් කරදරයක් නැත්තම් එතන පැවිද්දා දරා ගන්න ඒක ඉවස ගන්න ඊළඟට ලැබෙන ඕන සිවුරක් චීවරයක් සතුටින් බාර ගන්න සමහර වෙලාවට පැවිද්දන්ට භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ දුර්ලභයි සිවුරු. සිවුරු හදාගෙන තියෙන්නේ කොහමද? අර මලමිනී වල ඔතපු රෙදි කඩවල් අරගෙන ඒව පඳු පොවලා කඩ කපලා සිවුරු විදියට හදාගෙන තියෙනවා. අද එහෙම සිවුරු වල දුර්ලභ කාලයක් නෙමෙයි. අත මලමිනී වල ඔතපු ඇඳුම් අඳින්න ඕනේ නැහැ. අද සිවුරු හම්බ වෙනවා. හැබැයි ලැබෙන ඕන සිවුරක් බාරගන්න මනස තියෙන්න ඕනේ. ඒක පැවිදි පැවිද්ද සැපවත් වෙන සතුට වෙන විදිය. ඒ කාලේ ඉතින් ಭಾರತේ ගොඩක් හාමුදුරුවරු මේ ගවමුත්‍රා තමයි බෙහෙත් වලට බීලා තියෙන්නේ. ගෝමුත්‍ර නැත්තම් පූතිමුත්‍ර බෙහෙත්ජ කියලා කියන්නේ. ගවමුත්‍රා ඔක ඖෂධයක් විදියට පානය කළ තුන එක ಭಾರತේ මේ ආයුර්වේද ක්‍රමය තුල පිළිගත් ඖෂධීය දෙයක්. බෙහෙත් පිණිස. ඒකෙනුත් යැපිලා තියෙනවා. ඒ කියන්නේ අද එවැනි අපහසුකම් නැහැ. අද හොඳ ආරෝග්‍ය ශාලා තියෙනවා. ආමුදුරු කෙනෙක් ලැඩ වෙලා නම් ඒකට කියලා බෙහෙත් ගන්න ඕන.
අද ගෞමුත්‍ර බිබින්න ඕනි නැහැ. නමුත් එහෙම අවස්ථාවක් නැති තැනකදී එහෙම ඉන්න හරි පුහුණු වෙන්න ඕන. දැන් අපි අපේ සේනාසනේ පොඩි සයන්හන්සලා පුහුණු කරනකොට අපි පුහුණු කරන්නේ ඕනම එකකට ඔරොත්තු දෙන්න. නිතිපතා අපේ දායකත්වෝ පාසුකම් සම්පාදනය කළාම සේනාසනේ දානමාන හදනවා උයන අය ඉන්නවා. දානි උයන්න උදේට දහවලට සන්ධ්‍යායාමේ ගිලම්පස හදන්න ඉන්නවා උයන පහතුරු. හැබැයි අතරතුරේ අනිවාර්යෙන්ම මාසයකට දවස් දෙකක්වත් පිණ්ඩපාතේ වඩින්න. ඇයි පිණ්ඩපාතේ වඩන්න? හැමදාම දායකයෝ ගෙනවිත් දෙන දාණයට පුරු වීම වෙනුවට පිණ්ඩපාතයෙන් ජීවත් වෙන්න ජීවිතේ දවසක් ආවොත් ඒකටත් හාමුදුරුවෝ කැමති වෙනවා. පාත්‍රේ අරගෙන පාරට බැහැලා දවසට එක වේලක් වළඳලා ඉන්න වෙන්නත් පුළුවන්. ජීවිතේ හැමදාම ආරාධනා කරලා දාන හම්බ වෙන්න විදියක් නැහැ ජීවිතේ. ඒ හැම එකකටම පුහුණුව තියෙනවා. එක පොබ්බචිත සුඛය. එතකොට ඔය විදියට ජීවත් වෙන්න හිත හදාගත්තු කෙනෙකුට ලැබුණත් එකයි නොලැබුණත් එකයි. මහා දායකයෝ ගොඩක් හිටියත් එකයි නැතත් එකයි. එතකොට කිසිවකින් හාමුදුරුව කෙනෙක් හරියට පුහුණු වෙච්ච හාමුදුරුව කෙනෙක් අසතුටක් නැහැ. ඇවිදි ජීවිතය හරි සැපවත් ජීවිතයක් ලෙස දැනෙන්න ගන්නවා. බුදුහාඳුරු දේශනා කළෙත් අභෝකාසෝ පබ්බච්චා. ඇවිද්ද හරියටම කරගෙන යනවනම් ඒක හරියට අභ්‍යවකාශය වගේ කියනවා. සම්භාදෝයන් දරාවාසෝ රජස්ස යතගං ඉතිනේ. ගෘහ ජීවිතය කියන එක සැප තිබුණට බාධක වැඩි. සම්භාදක වැඩි. බැඳීමේ දැන් ඔබ දෙපළට චූටි පුතෙක් ඉපදුණා. අද දායකත්වයේ ගත්තු අපේ ඒ දරුවන්ටනේ පොඩි පුතෙක් ඉපදුණා. ඉතින් බැඳීම වැඩි දැන්. පුතාට අවුරුදු දෙකක් වුණා කියන්නේ ඔන්න තව තවත් ඔබේ ඔළුවේ ප්‍රශ්න එනවා. එයා ඊළඟට මොන්ටිසෝරි යවන්න ඕන. ඊළඟට ඉස්කෝලේ යවන්න ඕන. ඊළඟට ඔන්න තව ටික කාලයක් යනකොට යුනිවර්සිටි යවන්න ඕන. කොච්චර සම්බාධකයක්. අපිට පැවිදි ජීවිතයේ සැපය කියන්නේ එහෙම සම්බාධක නැහැ. අපිට ළමයි ඉස්කෝලේ යවන්නවත් ළමයින්ගේ ඉස්කෝල හොය හොය ඉන්නවත් ඒවට මේ අවුරුදු දෙකේ ඉඳලා හොර උපන්න සහතික හදන්නවත් ඒ මොකක්වත් නැහැ. මේක හරි සැපයක් නේ. ඔයත් දරුව නිසා සතුටක් විඳිනවා වගේම දරුව නිසා ලොකු ප්‍රශ්න තොගයකත් ඉන්නවා. පැවිද්දන්ට එහෙම තියෙන්න බෑනේ. පැවිද්දන්ට එහෙම එකක් නැහැ. පැවිද්දන්ට අපි ශිෂ්‍යයෝ හදනවා. ඉතින් ශිෂ්‍යයෝ හැදිලා ඔයත්ගේ දරුවෝ හදනවට වඩා අමාරු වැඩක්. පොඩි ආමුදුරුලා දැන්ටත් අපේ සේනාසනේ 50ක් විතර වැඩ ඉන්නවා. මේ වසංගත තත්ත්වය නිසා 80කට වැඩිය හිටිය මේ ස්වාමීන් වහන්සේලා ප්‍රමාණය අපි 59ට අඩු කළා. දුර බැහැර පන්සල් වලින් වඩමව ගත්තු අපි උගන්නන පොඩි ආමුදුරුලානේ ඉන්නේ ඈත දුෂ්කර පළාත් වලින් වඩමගෙන ඇවිත්. ඒ වුණත් ඉතින් ඒගොල්ලෝ හරියට පුහුණු කරනවා කියන එකත් ඒගොල්ලොන්ගේ වැඩ කටයුතු කරන එකත් ඉතින් සම්බාධක තමයි. يعني ඉතින් මම එතකොට හිතන්නේ ඉතින් අපේ ලොකු හාමුදුරුලා අපි චූටි කාලේ ඉඳලා මේ විදියට හදලා දැන උගත්කම් ගුණ යහපත්කම් ඇති කරන්න කැපවීමක් කරන්නේ. ඊට වඩා යමක් අපි අපේ ජීවිතේ තව પરම්පරාවකට සිද්ධ කරන එක මේ බුද්ධ ශාසනයට උපකාරයක් ඒ විතරකුත් නෙමෙයි. කවුරු හෝ දරුවෙක් හරිපාරට අරගෙන ඇවිල්ලා එයා තරුණ වියටාවම උපවැදි වුණත් ඒකේ වැරද්දක් මට නම් එච්චර දැනෙන්නේ නැහැ. මම හිතන්නේ අඩුම හොඳ හාමුදුරු කෙනෙක් හදාගන්න බැරි වුණොත්
මගේ සේනාසනය තුල හොඳ පුරවැසියෙක් හරි බිහි වෙලා එයාට ඉන්න බැරි නම් යයි. හැබැයි ඉන්නකන් අපේ ආයතනේ විනය පද්ධතියක් තියෙනවා. නීති රීති රාමුවක් තියෙනවා. අපි පුහුණු කරන විදියක් තියෙනවානේ. ඉතින් එකත් අමාරුයි. අමාරුයි ඉතින් ඔයත්තන්ගේම දරුවා ඔයත්තන්ට ඕන විදියට පුහුණු කරගන්න කොච්චර දුකක් විඳිනවද? ඉතින් හිතන්නකෝ අපිට කිසිම ඥාතිත්වයක් නැති නෑදෑ දරුවෙක්වත් නොවෙනනේ. සමහර වෙලාවට පොඩි සායනහන්සලගේ අම්මලා තාත්තලා මම 60ක් දැකලා නැහැ. ගුරු ආමුද්‍රෝ විතරයි මුණ ගැහිලා තියෙන්නේ. වහන කරපු ආමුද්‍රෝ විතරයි. ඉතින් එහෙම ඒ චූටි ආමුද්‍රුලා හදන එක ලකෝ අභියෝගයක්. ලකෝ අභියෝගයක්. හැබැයි යථාර්ථනේ. හැබැයි යථාර්ථය තමයි අපි ඒ දේවල් කිරීමෙන් අපි හිතට සුවයකුත් විඳින්න ඕන. මොකක්ද ඒ විඳින සුවය? මම මට කිසිම සම්බන්ධයක් නැති අයටත් මං උදව් කරා කියන සැපය. ඔක ගිහියෙකුට විඳින්න බෑනේ. ගිහියෙකුට විඳින්න බෑ. ටික කාලයක් යනකොට ළමේ කරන් හදාගත්තත් ගෙදර එක්කෙනෙකුට දෙන්නෙකුට හරි පිට එක අරන් හදාගත්තු එක කියන හැංගීම එනවද නැද්ද? එනවා. හැංගීම එනවා. අපිට කවදාවත් ඒකෙන් නැහැ. මොකද අපි ගාව පුහුණු වෙන්නෙම අපිට කිසිම සම්බන්ධයක් නැති පොඩි හඳුන්නා. ගොඩක් මේ බණ අහනවා මේ මොහොතේ අපේ දායක දායිකාව ඒ අය ඒ පොඩි සායනාංශලගේ කැපකරු මව්වරු ලෙස පියවරු ලෙස බොහෝ උපකාර කරනවානේ පොඩි සායනාංශලගේ අධ්‍යාපනයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඥාතිත්වයක් මුකුත් නැහැ. කැප වෙනවා ඒ පොඩි සායනාංශලගේ අධ්‍යාපනයේ වෙනුනේ. අනාගතේ වෙනුනේ. මවපියා දෙන්නම නැති දරුවෝ ගිහි ළමයි විදියට පස් දෙනෙක් විතර මා හදා ගන්නවානේ. සමහර දරුවෙකුට අම්මා නැහැ, සමහර දරුවෙකුට තාත්තා නැහැ, සමහර දරුවෙකුට අම්මයි තාත්තයි දෙන්නම නැහැ. තේ දරුවොත් පහක් විතර මම හදා ගන්නවා මගේ පන්සලේ. පොඩි පුතා මේ ළමයි හොඳට පුහුණු වෙන හැම දෙයක්ම ඉගෙන ගන්නවා. අනාගතේ හොඳ පුරවැසියෝ වෙයි. ඒ සතුට වෙනෙක්. ඒක පැවිද්දෙකුට මිසක ඒක ගිහියෙකුට ඒක ලබන්න අමාරුයිනේ. ඒක පබ්බජිත සුඛයක්. කිසිම ඥාතිත්වයක් නැති දරුවෝ හෝ වැඩිහිටියෝ හෝ වෙන අය වෙනුවෙන් මඟ පෙන්වලා ඒගොල්ලොන්ව අප උපස්ථාන කරලා හොඳ ධර්මඥානයක් ලබා දීලා ඒගොල්ලොන්ගේ ජීවිත සුවපත් කරලා ලබන සතුට කියන එකත් එක පැවිද්දෙකුට ලැබෙන සැනසීමක්. එක පැවිද්දෙකුටම තමයි ඒක විඳින්න පුළුවන් පබ්බජිත සුඛය. තමන්ගේ අයට දේවල් කරලා සතුටු වීම එක. තමන්ගේ නොයන අය වෙනුවෙන් දේවල් කරලා සතුටු වෙන්න පුළුවන් එක පබ්බජිත සුඛය. මට මතක් වෙනවා අපේ ගම්වල ඉඳපු හාමුදුරුවරුනේ. තමන්ට තමන්ගේ පාසල් යවන්න කියලා දරුවෙක් නැති වුණාට ගමේ මිනිස්සුන්ට ඉස්කෝල හැදුවේ කවුද? ලංකාවේ බහුතරයක් අපේ ආමුදුරුවෝලා දායකත්වෙත් එක්ක එකතු වෙලා පන්සලේ ඉඩම්වල හරීම ශ්‍රද්ධාවෙන් හරීම සතුටින් තව පරම්පරාවකට උගන්වන්න ඕන කියලා පාසල් හැදුවානේ. රෝහල් හදලා තියෙනවා. කොච්චර පැරණි හාමුදුරුලා ඒ පැවිද්දේ සැපයේක ඊළඟට තමන්ට කිසිම සම්බන්ධයක් නැති මිනිස්සු ඉන්න පළාතකට ගිහලා ඒ මිනිස්සුන්ට දේවල් කියලා දෙන එක, හොඳ නරක කියලා දෙන එක, පින පව කියලා දෙන එක, නිවන් මඟ පැහැදිලි කරන එක. බලන්න හාමුදුරුවන් වහන්සේලා පැවිදිලා වැඩ ඉන්නේ 99%ක්ම හාමුදුරුවන් වහන්සේලා තමන්ගේ ගමේ නෙමෙයි. මම ඉපදුනේ එක ගමක වැඩ සිටි ගම් කීයකද? දැන් ලංකාවේ නෙවෙයි, දැන් පිටරටක වැඩ ඉන්නවා. හැබැයි ජීවිතේ වැඩි කලක්
गमे गेदर नैदायो मंग शुरू कर लने और दु दहाय आई ते सफय ए सतुट फब्बजित सुखयाक ए सतुट पविद्ध कुट वितर ओन तन कतारल दाले अन्न पुलुवांगने ए सफय हमोटम विंदिंट बै ये सहनसी में हम ओटम विंदिंड बै सातुटे हम ओटम विंदिंड बै मतलब त्याग ते हरला दाले अंड पुलुवां का में सातुटे समारो मागें वो मामा में जापान ऐटे पढ़ मकरात पासे ओबाहान से तार सेनासन पाहक मती ना ओबाहान से मुकुट अदर जापान ऐटे की क्या इन पाहम आते हरले अभी ला अपे सुदामसाइनान से के सेनासन एक नेकाले कुटियका वैद इंदिमिन අධ්‍යාපන කටයුතු ටිකක් කරන ගමන් මේ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් තවම දහම් කරුණක් කියලා දීලා ඉන්න පුළුවන් වීමත් ඒක පැවිද්දෙකුට විතරයි කරන්න පුළුවන්. එක ගිහියෙකුට එහෙම තමන් අමාරුවෙන් ගොඩනගපු ආරාම විහාර ඔහු ගියාගේ නම් ගෙවල් දොරවල්නේ ඒවා කිසිම සම්බන්ධයක් නැති අයට බාර දෙන්න පුළුවන්ද? මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලට මම ඒ දේවල් බාර දීලා ඒගොල්ලෝ ඒවයි නායකත්වයටපත් කරලා ඒගොල්ලොන්ගේ අතේ සම්පූර්ණ ඒවයි බලතල පවරලා දීලා ඒවට මම උපදේශකෙක් විතරයි දැන් මග පෙන්වන්නේ ඇඩ්වයිසර් කෙනෙක් විදිහට ඉන්න එච්චරයිනේ ඒ සතුට ගිහේකට වෙන්නින් පුළුවන්ද ඒ සතුට ගිහේකට වෙන්නින් අමාරුයි මේ ජීවිතේ එක සංකීර්ණ දෙයක් තමන් අමාරුවෙන් හම්බ කරපු දේවල් තමන්ට කිසිම සම්බන්ධයක් නැතිනේ ඥාතිත්වයක් නැති අයට පවරලා දෙනවා කියන එක ඒක හිතා ගන්න අමාරු එකක් අමාරුවෙන් ගොඩනගපු දේවල් අතහැරලා සන්තෝෂ වෙනවා කියන එක පබ්බජිත සුඛයක් ඒක ප්‍රවිද්දෙක් විඳින සතුටක් ඒක බලන් ඉන්න කෙනෙකුට ඉඳන ගුණ මෝඩකම මොලේ හොඳ නැතු ඇති නැත්තම් මෙච්චර පහසුකම් තීදි මොනවට ගියාද एक तमाय मानसक पूर्ण करान लोन क्या अत्वे इन्नत नेत्वे इन्न ओनम तत्त्वे कट्टे मानस औरत्तु देन ना पिहादन लोन मुख्य दादर माटे तियने प्रसिद्ध दिया कीर दिया ये तो दाव सिवर बन पुर कथा करान ना मत मूनक बलंदवत केने केने नेत्वे बन पुर खाओ तो दान अदोबमा में सजीवी बावम දේශනාහන නැත්තම් මගේ අලුත් දේශනාවක් තියෙද කියලා බුද්ධ පුතු මුහුණු පොතට ඇවිල්ලා පරීක්ෂා කරන උදේට හම්දුරු මොනවා හරි දාලා තියෙද Facebook එකට කියලා නේ දේශනාවක් කරලා තියෙද කියලා. ඉතින් එක අද තිබුණට හිතන තියෙන පුළා. ඒ දෙකටම හුරු කරනවා. අන්න එහෙම හුරු කරලා ඒ ලබන ඒ ඕනම लाभ अलाभ देखे दिम लब्बे ना सातुटे तमाय पैविद्दे कोगे सातुटे पाबजीत सुख क्या ने इहम लब्बे ना सातुटा क्या कहते तमाय गिहिए कोगे सेपाय टे वड़ा नीरामिसाई ऐनिसा भाग्यवतुना हमसे में सुखसूत्रे में कारणों देखा में सुव देखा अतुरिंग पैविद्दे सुख या क्वेनं ऐ अग्राय किया लगिया लगते एक अग्रय एक टिकाक गिहि सपेट वडा उसस सपेक केला भाग्यवत उन्नांस देशना करने एकने अव्यवकाशे वगे के निदास के गिहि जीवित सपेक तेना दरुओ निसा सपे विंदिना धने निसा सप विंदिना यान वाहन गेदोर इटकडा निसा उप सपेक विंदिनो ए सप विंदिंड मोने एवा लबा गन्न हबै उदाहरणी उत्साह
काम सुख सह निकम सुख किया तावसेप देखा क्या ना काम सुखाई निकम सुखाई अरे मामा क्या लड़ी पु देख के मत ताव दीर गया क्या तुम ओए तो इन्दिन सेप है ताव नम करान पुलवां मुका क्या लड़े गिहियो इन्दिन सेप है काम सुख किया पवित्र इन्दिन सेप है नम करान पुलवां मुका क्या लड़े निकम सुख किया එකෙවි ගිහි ඇලෙන අයත් එක්ක ඇලිලා සතුටු වෙන එක පැවිද්දෙක් ඇලෙන්න එන අරමුණු අතහැරව සතුටු වෙන නෙක්ඛම්මානේ අවිනිෂ්ක්‍රමණය කරනවා මානසිකව එකෙවි ගිහියෙක් වන ඔබ ළඟා කරගෙන ලබාගෙන යම් සතුටක් විඳිනවද මේකක් තියෙනවා මට මේකක් තියෙනවා මේකත් හරි දැන් තියෙන මේ ගෝල් එක දැන් තියෙන මේක ඇචීව් කරන්න කියලා එහෙම ලබාගෙන යම් සතුටක් විඳිනවනම් ඒ සතුටට කියනවා ඒ සපයට කියනවා මොකද කාම සුඛ හැපිනවමින් සතුටු වෙන කන ප්‍රිය ශබ්ද වලින්ම මිහිරි ශබ්ද වලින්ම පිනවමින් සතුටු වීම ඒක කාම සුඛ ඊළඟට ඇහැ කන දෙකට හමු වෙන ඕනම අරමුණක් එක්ක ඒක ප්‍රිය වුණත් අප්‍රිය වුණත් මධ්‍යස්තව කටයුතු කරන්න පුළුවන් ඒවයි නොඇලි නොගැටි කටයුතු කරන්න පුළුවන් හිතක් තියෙන කෙනාට කියනවා එයාත් විඳිනවා රූප නිසා ශබ්ද නිසා සුඛයක් ඒක නෙක්ඛම් සුඛ මම ඒකේ වහලෙක් නෙමෙයි කියන සැපය සතුට මේක හරි අමාරු උදා කරගන්න මහන වුණා කියලා මේක උදා වෙන්නේ නැහැ එකට හිත හදා ගන්න ඕන එක දියුණු තත්වයක් ඒ කියන්නේ ඒකට හිත හදා ගන්න යද්දී ඕන කෙනෙක් ඒකෙන් මේ ස්ලිප් වෙලා යන්න පුළුවන් එක මතක තියාගන්න ඒකෙන් ඕන කෙනෙක් අසමර්ථ වෙන්න පුළුවන් මම වෙන හාමුදුරු කෙනෙක් අපි ඕන කෙනෙක් ससरे अरे भाग्यवतुन्हांसेम देशना कल मे ससर सरी सरण सत्ट गंगा नंगे वेलिकेट गांट बुधुहा मुदुरूर मुन गहिलती आदरणीय මේ අම්මා තාත්තා ගාව ඉපදුනා මේ අම්මා තාත්තා ගාව ඉපදෙනකොට මේ පුතාට බුදුවරු මහරහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගණනක් මුණ ගැහිලා ඇති සසරේ හැබැයි එයා නිවන අවබෝධ කරේ නැති නිසා එයා අවුරුදු දෙකකට කලින් නැවත මනුස්ස භවයක ඉපදුනා එයි මේ නෙක් කම්ම සුඛයට හිත පුහුණු කරනකේ දුෂ්කරකමයි අපේ හිත වැඩිපුර කැමති මොකට කාම සුඛයට මගේ හිත කැමති ඔබේ හිත කැමති කාම සුඛයට කැමති ආයාසෙන් දේවල් අවබෝධ කරවමින් තමයි අපි හිමින් හිමින් කාම සුඛයෙන් නිදහස් වෙලා නෙක්ඛම්ම සුඛය හොයන තත්ත්වයට හිතගෙන යෑම එක ලොකු පුහුණුවක් ඒකමේ හිතන තරම් සරල හරි පහසුවෙන් ළඟා කරගත හැකි එහෙම ළඟා කරගත හැකි කාටද සසරේ ගොඩාක් බුදුවරු ගාව මහරහතන් වහන්සේලා ගාව සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ ගාව පුහුණු වෙලා පුහුණුව සම්පූර්ණ කරගෙන මේ භවයට ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙකුට හෝ ගිහිව ඉන්න කෙනෙකුට සත්පුරුෂයෙකුගේ දහම් වාක්‍ය දෙකක් ඇහුවත් මහරහතන් වහන්සේ කෙනෙක් වෙලා නවතින්න පුළුවන්. එහෙමයි ඉන්නවා.
හැබැයි හැමෝම එහෙමයි නෙමෙයි හැමෝම එහෙමයි නෙමෙයි පුද්ගල වේමත්තතාව පුද්ගල විවිධත්වයක් මේ ලෝකේ තියෙනවා ඒ මම කොච්චර දේශනා ඔබට චතුරාර්ය සත්‍ය ගැනම කරලා තියෙනවා ඒත් මම තාම සෝතාපන්න සකදාගාමි ආදී මාර්ගඵල ලැබපු කෙනෙක් නෙමෙයි තවම මම ඒවා පුහුණු කරගන්න අවබෝධ කරන්න වීර්ය කරන්න. එතකොට අවබෝධ නොකරපු හිතක තියෙන්නේ කෙලෙස් සහිත හිතක තියෙන්නේ හැමතිස්සෙම නෙක්කම්මයට කැමැත්තට වඩා ඒක අතහැරලා දාලන එකට කැමැත්තට වඩා අල්ලා ගැනීමට කැමැත්ත. එතකොට අල්ලා ගැනීමට තියෙන කැමැත්ත තුල දේවල් අල්ලා ගන්නට කෙනාට සැපයක් තියෙනවා. ඒකට කියනවා කාමසුඛ කියලා. හැබැයි යම් කෙනෙක් හිත දියුණු කරගෙන හිත පුහුණු කරගෙන යථාර්ථයේ තේරුම් අරගෙන අතහැරීම පුහුණු කරගත්තා. ඒක තමයි නෙක්ඛම්ම සුඛ. ඒක විශාල සපත. තමන් බැඳිලා ඉන්න තැන් තමන් ඇලිලා ඉන්න තැන් අතහැරලා යන්න පුළුවන්. एक ताम बरपतल पुहुनु का प्रतिपाल है करना एक यं सेबे आते हैं रीमा के काम वे आते हैं रला आमा में आते हैं रला दें मामा में दें याना महान बिंद के लिए मुकुट आका है मेकाले महान बिनो ने मुकुट आका है महान ये महानु नाटम एक आते हैं रिया बिन्ने नए ने इट पासे एक ये ऐटे विविध विनात आशावल इन्� විවිධ වෙනත් ඉලක්ක සම්බන්ධව අරමුණු සම්බන්ධව කැමැත්තවල් උද්‍යෝගයන් ඒ වෙන්න පුළුවන් විය හැකි දේවල් ඒ ඕන එකක් විය හැකි දේවල් ඒ නිසා මා ඔබට සිපත් කරනවා එහෙම මේ නෙක්කම්ම කියපු ගමන් ඒක ඔළුවට ගන්න එපා ඔක්කොම දැන් එහෙනම් අතහැරලා ඉවරයි දැන් ඔය මහණ උනේ අභිනිෂ්ක්‍රමණය කර එහෙම වෙන්නේ නැහැ ඒවා ලොකු අවබෝධයක් ඇතුලේ සිද්ධ වෙන ඇත්තටම මේ බලහත්කාරයෙන් අයින් කිරිලි නෙවෙයි ඒවා. ඒවා අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ නෙක්ඛම්ම සුඛයට කෙනෙක් එන්නේ ඒ පූර්ණ අවබෝධයට එයාපත් වෙන්න පත් වෙන්න ඒ එයාගේ මනසින්ම එයාට හමු වෙන දේවල් සම්බන්ධව ඇලීමක් සහ ගැටීමක් නැති වෙන එක. ඒක ගැඹුරු අවබෝධය නිසා වෙන දෙයක්. එක ගැඹුරු නුවණක් එයාට ඇතිවීම නිසා ගැඹුරු නුවණක් එයා තුළ දියුණු වීම නිසා ප්‍රගුණ වීම නිසා වෙනවා. එහෙනම් ඔබට මම මෙත්සිතින් යෝජනා කරනවා කරුණාවෙන් මේ භවයේ ඔබ කාම සුඛය විතරක් විඳින කෙනෙක් නොවි මේ භවයේම උත්සාහ කරන්න නෙක්ඛම්ම සුඛයට නෙක්ඛම්ම සුඛයට ඒ කියන්නේ තමන් අත්විඳින දේවල් දැනට ආසාවෙන් වැළඳගෙන ඉන්න දේවල් අතෑරලා ඉන්න හිත ටිකක් පුහුණු කරගන්න. එතකොට දවසක් මේ භවයේ ටිකක් පුහුණු වෙනවා ආයේ උපදුනාම ආයේ පුහුණු වෙනවා. ඒ පුහුණුවේ එක තැනකදී ඔබත් මමත් සම්පූර්ණයෙන්ම ඇලීම සහ ගැටීම නිම කරා. සියලු දේවල් මුළු පංච කාමයන්ම මනසින් අතෑරලා දාපු ඒවයේ වහලෙක් නොවුණු මුසපත් නොවුණු කෙනෙකු බවට දවසකපත් වේ. ඔය අපේ පැරණි ඇත්තෝ අටසිල් සමාදන් වුණා නේද? ඒක හතර පොයටම වුණා. දැනුත් පුරපසලොස්සකට ගොඩක් අය අටසිල් සමාදන් වෙනවා. අන්න ඒක නෙක්ඛම්මයි. එකුවේ පොය හතරටම ඒගොල්ලෝ සාමාන්‍ය ගෘහ ජීවිතේ ඇලෙන දේවල් ප්‍රතික්ෂේප කරලා තරහෙන් වෛර නෙමෙයි ඒවා අතහැරලා දාලා ඊටාම අවම පහසුකම් සහිත දේවල් ටිකකින් ඉන්න පුරුදු වෙනවා. උදේ පාන්දර 6ට විතර ගියාම ආරාමෙට සේනාසනෙට පන්සලට ඊට පහුවෙන්ද උදේ 6 වෙනකම් පූර්ණ උපෝසථයක ඉන්නවානේ. පැතුරක වාඩි වෙලා ඉඳන් බණ අහනවා. भावना करना
දෙවේලකින් දවස ගත කරනවා විකාල භෝජනයෙන් වැළකීලා ඉන්න උත්සාහ කරනවා වෙනදා ආසාවෙන් බලපු නෘත්‍ය ගීත නාට්‍ය චිත්‍රපට සංගීත ඒ දේවල් අතහැරලා ඉන්න උත්සාහ කරනවා එක යම් කිසි ආකාරයකට එක සංකේතීය දත්ත එක අතහැරලා ඉන්න පුරුදු වීම වෙනදා ගත කරන ලිංගික ජීවිතයෙන් අයින් වෙලා ඉන්න උත්සාහ කරන දවසක් එතකොට ඒ එක ගිහියෙක් ගිහි ගෙදර ඉඳන් කරපු පුහුණුවක් නෙක්කම්මයක් ඇත්තටම කිව්වොත් පන්සිල් පද ආරක්ෂා කිරීම කියන්නේ නෙක්කම්මයක් මොකද සාමාන්‍ය මිනිස්සුන්ට ඉතින්නේ පංචකාමය වෙනුවෙන් ඒකට බාධාවක් වෙන ඕනම කෙනෙක් මරලා දාන්න ඕනේ මරන්න නැතුව කොහොමද අපි සන්තෝෂෙන් ඉන්නේ කියලා අන්න මරන්නේ නැතුව මරන්න පුළුවන්කම තියෙද්දි කෙනෙක් තමන්ගේ සැපය වෙනුවෙන් මරන්නේ නැතුව ඉන්නව නම් නෙක්කම්ම ඒක අතහැරීමක් තමන්ගේ පැවැත්මට හොරකම් කරන්න අවස්ථාව තියෙද්දි හොරකම් කරන්නේ නැතුව යම් කිසි කෙනෙක් තමන්ගේ පැවැත්ම නීතිගරුකව ධර්මානුකූලව ලබා ගන්න දෙයකින් විතරක් තහවුරු කරගෙන නම් ඒක අතහැරීමක් මොකද බොහෝ දෙනෙක් ලෝකේ ඒ සැපත වෙනුවෙන් තමන්ගේ පැවැත්ම කියන සැපය වෙනුවෙන් ඒ කාමය වෙනුවෙන් අපරාධ කළ හොරකම් කරනවා එහෙම නොකර ඔබ ඉන්න ඔබ නෙක්කම්ම පුරුණ ඒ කියන්නේ ගිහි ගෙදර ඉඳිනොත් නෙක්කම්ම පුරුණ වෙන්න පුළුවන් තම බිරිඳ ඉක්මවලා සැමියා ඉක්මවලා ගිහිල්ලා කාමය හොයන අය අතර ලිංගික ආශාවන් සපුරා ගන්න හිතන අය අතර ඔබ වෙනස් කෙනෙක් නම් ඔබ ඔබගේ බිරිඳගෙන් ඔබගේ සැමියාගෙන් විතර නම් ලිංගික ආශාවන් සම්පූර්ණ කරන්නේකත් නෙක්කම්ම ඒකත් අතහැරීමක් මොකද ලෝකෙ මිනිස්සුන්ට එතෙන්ට හිත හදා ගන්න අමාරුයි රාගය කියන්නේ හැම සරල එකක් නෙමෙයි රාගය කියන්නේ හැම සරල අහිංසක සිතුවිල්ලක් නෙමෙයි ඒක ගින්නක් ඒ ගින්න ඇවිල්ුණාට පස්සේ මිනිස්සුන්ට ඉන්න තැන් පේන්නේ නැහැ තමන් කවුද තත්ත්වේ ගෞරවේ මොකක්වත් මතක නැහැ ගින්න ඇවිලුණාම එහෙනම් යම් කිසි කෙනෙක් රාගයෙන් උමතු වෙලා කාමයන් පසුපස අනේක ගැන පුදුම වෙන්න එපා නෙක්කම්මයි ඒක වේ එන ඒ ආවේග අතහැරලා දාලා කනෙක්තරා නිත්‍යානුකූල සදාචාර සම්පන්න සීමාවක ඉන්න තරම් හිත පුහුණු කරගත්තු නෙක්ඛම්ම ඒ தත්වෙට හරි දියුණු කරගත්තු කෙනෙකුට විතරයි ඒ නෙක්ඛම්ම සුඛය විඳින්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඒ සීලය රැක ගන්න පුළුවන් ඒගොල්ලොන්ට විතරයි. හැමෝටම මේක බෑ. කවුරු හරි ඔබේ ගෙදර ඔබේ සැමියා හෝ බිරිඳ හෝ එහෙම ඔබව ඉක්මවා ගිහිල්ලා එහෙම යාගේ සීලය අසමර්ථ වුණු අවස්ථාවක් ඔබට පේනවා නම් මම ඔබට යෝජනා කරනවා ඒක තේරුම් ගන්න ඒක ඒක හැමෝටම බැරි බවේ සීලෙ ඉන්න කරුණු කියලා දෙන්න නැවත යහපතේ පිහිටුව ගන්න උත්සාහ කරන්න ඒවා එක ගැටිලා 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 ඒ වගේ සිද්ධියක් වුණොත් ඒ වගේ කඩා වැටීමක් වුණොත් පෙරදුණු තැනක් යමෙකුගේ තිබුණොත් ඔබේ බිරිඳකගේ හෝ සැමියෙකුගේ මම දන්නවා ඒ විවසන්න අමාරුයි ඒව හරි දුක් මිනිස්සුන්ට හරි වේදනාවක් සමහරු අහබොන්න යනවා සමහරු කෝච්චි වලට පනිනවා සමහරු ડિප්‍රෙෂන් නැතිලා මුළු ජීවිතේම විඳවනවා ඉතින් මම ඔබට යෝජනා කරනවා ඇත්තටම ඔබ ඒ වගේ අත්දැකීමක් ඔබට ලැබිලා තියෙනවා නම් ඔබ ඒක දැන් තේරුම් ගන්න එක ඒ වගේ සිල්පදයක් රැකගෙන ඉන්න පුළුවන් නෙක්ඛම්මයි පුහුණු කරපු කෙනෙකුට සසර. ඊකෝ කාලයක් නිරයේ සතර අපායේ විඳවගෙන විඳවගෙන ඇවිල්ලා මේ ලැබපු පළවෙනි මනුෂ්‍ය ආත්මේ නම් එයා දීර්ඝ කාලයකට පස්සේ එයාට එක සැරේටම මේ ලැබිච්ච මේ භවයේ මේ වගේ නෙක්ඛම්මයක් ප්‍රගුණ කර ගැනීම අමාරු කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මනුස්සාත්ම ඉපදිච්ච කෙනෙකුට උත්සාහ කළොත් බැරි නෑ. ඒකයි උත්සාහ කරන්න කියන්නේ. තමන්ට බ්‍රහ්මචාරී කෙනෙක් වෙන්න බැරි වෙන්න පුළුවන්.
නමුත් වරදිකාමයේදී නැති කාමයේ යම් කිසි ආකාරයකට පාලනය කරගත්තු අන්නයට ඒ කියන්නේ විඳිතයක් නිර්මාණය කරන්න නැති තමන් නිසා විඳවන්නේ හදන්නේ නැති කෙනෙකු බවට පත්වීම තමයි එතන අවධාරණය වෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් ගෘහස්ත ජීවිතේ ඉඳගෙනත් නෙක්ඛම්ම සුඛ වෙදි. කාම සුඛ වගේම නෙක්ඛම්ම සුඛක් ගිහි ගෙදර ඉඳගෙනත් විඳින්න පුළුවන්. බොරු කියලා පැවැත්ම තහවුරු කරගන්න උන් අතර බොරු නොකිය ඇත්ත කියලා පැවැත්ම තහවුරු කරගන්න කෙනෙක් වුණොත් එයා නෙක්ඛම්ම ප්‍රගුණ කරනවා. මේ විදිහට දස කුසලයෙන්ම වැළකීම මා යෝජනා කරන නෙක්ඛම්ම සුඛය අත්විඳින ප්‍රාථමික මූලික අවස්ථාවක්. අතහැරීම ප්‍රගුණ කරගත් මූලික අවස්ථාවක්. මූලික අවස්ථාව පරම තත්ත්වෙ නෙමෙයිනේ. මූලික අවස්ථාවක්. ඉතින් අද දවසේ තාම හොඳින් ඔබ දහම් කරුණු ඉගෙනගත් අද සැපය පිළිබඳව ඉගෙනගත්තා. සුඛ හතරක් ගැනගෙන ගත්තානේ ගිහි සුඛ පබ්බජිත සුඛ කාම සුඛ නෙක්ඛම්ම සුඛ ඔබ අද සාකච්ඡාවට අහුම්කම් දීලා දේශනාවට අහුම්කම් දීලා ඉගෙන ගත්තේ ඒ වටිනා උතුම් දහම් කරුණු එහෙටත් ඔබට පුළුවන් බණ අහන්න බුද්ධ පුතුන් මුහුණ පොතේ හන්දෑවේ 7ට ජපානයේ වෙලාවෙන් ලංකාවේ වෙලාවෙන් හවස 3:30ට ඔබට හෙටත් මුහුණ පොතේ බණ අහන්න පුළුවන්කම තිබෙනවා අද මේ දේශනාව සඳහා අපිට ආරාධනා කළේ අද ජන්මදිනයේ සමරන කුංචි පුතුණුවන් යෙවින් පෙරේරා පුතාගේ ආදරණීය තාත්තා ඉරේෂ් පෙරේරා පුතා උමයංගා මානවසිංහ අම්මා ඒ තරුණ දරුවෝ දෙන්න තමන් දුක් මහන්සි වෙලා උපයන ධනය වේදන් කරලා අද මහත් සංඝ රත්නයේ තාරිණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ දම්පන් සකස ගන්න තමන්ගේ පුතාට ආශිර්වාදයක් පිණිස ඒ පරිත්‍යාග සිද්ධ කරලා මේ වෙලාවේ සද්ධර්ම දේශනාවක් පවත්වලා පුංචි පුතාට ආශිර්වාද කරන්නයි ඒ කටයුතු කළේ. කවුරුත් එක්ක එකතු වෙලා බණ ඇහුවා, ශ්‍රද්ධාවෙන් දෙයක් තේරුම් ගන්න උත්සාහ කළා. රැස්වුණු සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ ආශිර්වාදය යෙවින් පෙරේරා පුංචි පුතාට ලැබේවා. ඒ පොඩි පුතුණුවන්ගේ අනාගතය වර්තමානයේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු යහපත සහ දීර්ඝායුෂය දරුවාට ලැබේවා. ඒ දරුවාගේ අම්මා තාත්තා දෙන්නට වගේම දෙපාර්ශවයේම අත්තම්මලා සියලා නැන්දලා මාමලා ඇතුළු ඒ පුංචි පුතාගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින් වන ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ පුජි සුගත සේනාසනය කියන මේ සේනාසනයන්නේ ආධිපත්‍ය ඔබවන අපේ සහෝදර පූජනීය කුරුළුනික වැවේ සෝදම්ම සායන හන්සට කනගව සුගත භාවනා මධ්‍යස්ථාන අධිකාරී අපේ සහෝදර අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ සේනාසනයේ වැඩ සිටින අපේ පූජනීය අතිපල්ලාවල නන්දසාර පඬිතුම හමුදුරු ඇතුළු මහත් සංඝ රත්නයටත් වනහප ඔබටත් රටටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපත සිතක් ශාන්තියක් වේවා. උතුම් දෙවිවරුද නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කල්පනා කරන්න ඔබේ නමින් මියගිය ඥාතීන් ගැන ආදරණීය මියගිය මේ භවයේ වගේම සසර ගමනේ ඥාතිනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුවපත් වෙත්වා, සතුටත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍රස්සුර ලැබේවා. උපදින හැම භවයකමත් අපට ඒ උතුම් අවස්ථාව මුදා වේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත් උතුම් පින්කම පාරමිතාවක් වේවා. සතු සතු සතු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටහ චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම්. ආකාසට්ටහ චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්තිති. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.